සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුල රවණා channel එකට. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න වෙනදා වගේම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව මෙන්න මෙතනින් ඔබට අද දවසේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. අපිට මේ ප්‍රාදේශීය වාර්තාකරු එවන වීඩියෝ එක සම්බන්ධව තමයි අද අපි කතා බහ කිරීමක් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක කතා බහ කරනකොට මෙතන මේ දෙවැන්ත විදිහටම තියෙන්නේ නගුලක රූප සටහනක්. ඒ කියන්නේ මේක ගලක කොටලා තියෙන නිදන් ලකුණක් හැටියට තමයි ගොඩක් අය සලකන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මේකේ ඇත්තම ඔය කියනවාගේ මේ වර්තමානයේ වෙනකොට ඔය කියන දෙයක් තියෙනවද කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් මේ ලොකේෂන් එක වැදගත්කම වෙන්නේ මොන රජතුමාටද, ඊට අමතරව මේකේ නිදන් කතාව මොකක්ද කියලා. ඉතින් කතා කරනවා නම් මේක මහනුවර රාජධානියට තමයි අයිති වෙන්නේ. ඉතින් ඔබ දන්න දෙයක් තමයි මහනුවර රාජධානිය ප්‍රධාන, ඒ කියන්නේ පළවෙනි රජතුමා හැටියට ගන්න ප්‍රථම විමලධර්ම සූරිය රජතුමා. එතකොට මේ ප්‍රථම විමලධර්ම සූරිය රජතුමා රජ වෙන්නේ 1592 වර්ෂයේදී. එතකොට සාමාන්‍යයෙන් මේ විමලධර්ම සූරිය රජතුමා කියන්නේ ගොඩක්ම මේ කුෂිකර්මාන්තයට ලැබි පුජ්‍යලයක් හැටියට තමයි සලකන්නේ. ඉතින් මේ කුෂිකර්මාන්තයට ලැබි පුජ්‍යලයක් හැටියට මේ රජතුමා මේ උඩුනුවර කියන ප්‍රදේශයේ ගොඩක් මේ කුඹුරු මේ රජතුමාගේ උදව්වෙන්ම අස්සද්දලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු ගාණක් මේ රජතුමා මේ කුඹුරු තමන්ගේ මහන්සියෙන්, ඒ කියන්නේ වෙන කෙනෙකුගේ ආධාරයෙන් තොරව තමන්ගේ මහන්සියෙන්ම කුඹුරු කරගෙන ගිහිලා තියෙනවා. ඉතින් මේ කුෂිකර්මාන්තයට ලැබි පුජ්‍යලයක් හැටියට මේ රජතුමා මේ උඩුනුවර ප්‍රදේශයේ මේ විදිහට මේ කුඹුරු කරා කියන්න එතන ගොඩක් වෙලාවට ඔබ දන්නවා වර්තමානයේ වුණත් විවිධ ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන් ව්‍යාපෘති භාරගෙන ඒවා කරනකොට එතන යම් කිසි විදිහට සටහනක් තියෙනවා. මෙන්න මේ පාර්ශවත් එක්ක මෙන්න මේ විදිහට මේ ගනුදෙනුව කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මෙතනදී මේ විදිහේ කරලා තියෙන්නේ කියලා වර්තමානයේදී අර බෝඩ් එකක් වාගේ ගහන්නේ. අන්න ඒ විදිහට තමයි මේ ප්‍රථම විමලධර්ම සූරිය රජතුමා මෙන්න මේ ලොකේෂන් එකේ මේ උඩුනුවර ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ තැන මේ රජතුමා මෙන්න මේ විදිහට වැඩ කටයුත්තක් කරා කියන තමයි මෙතන මේ නගුලක් ගලක කොටලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඒක තමයි මේකේ නිදන් කතාව වෙන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට කියන්නේ මෙතන දැවැන්ත නිදහණයක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ රජතුමා කියලා ගත්තාම ගොඩක් අය හිතන දෙයක් තමයි මේ රජතුමාගේ හැමදේම රත්තරන් වලින් නිර්මාණය කරලා තියෙනවා. කඩුවක් ගත්තොත්, පළිගක් ගත්තොත් එහෙම රජතුමා කෑම කන භාවිතා කරපු ඕනම දෙයක්. නැත්තම් අපි තලියක් ගත්තොත් මේකත් රන් තලියක්. ඒ වගේනේ අපි ඉතිහාස කතා අහනකොට ගොඩක් අහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ රජතුමා හාන්න ගත්ත මේ නගුල ගොඩක් වෙලාවට රත්තරන් වලින් හදලා තියෙන්නේ නැති කියලා මිනිස්සු හිතනවා. ඒ කියන්නේ ඒ තරම් කිසිම දෙයක් හිතන්නේ නැතුව මිනිස්සු කියන පළියට ගන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ කියන්නේ ඔබ හිතන රත්තරන් වලින් නිෂ්පාදනය නැත්තම් හදපු එකක් මේ මඩ හාන්න නැත්තම් මේ කුඹුරු හාන්න ගන්නවද? ඒක සාමාන්‍ය විහිළුවක්නේ. හැබැයි ගොඩක් අය හිතන දෙයක් තමයි රජතුමාගේ නගුල රත්තරන් වලින් නිර්මාණය කරලා තියෙන්නේ නැති කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඉතින් අද වගේම තමයි ඒ කාලේ ගොඩක් මේ වානේ නැත්තම් අපි කියන්නේ යකඩ සහ මේ කියන ලී දැව වර්ග තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් දැවය ගොඩක් කාලවලට සීරීමේකට ලක් වෙයි කියලා ඒකට මේ යකඩ වලින් නිර්මාණය කරපු පත්තක් වගේ නැත්තම් අපි කියන්නේ තහඩුවක් වගේ දෙයක් ඒකට ගෙවෙයි කියලා නිකන් ගාඩ් එකක් වගේ දෙයක් දානවා. ඉතින් ඒ ඇරෙන්න කිසිම ලෝහයක් මේ සඳහා භාවිතා කරන්නේ නැහැ. ඔබ දන්නවා කුණ්‍යයක් භාවිතා කරත් ඒකටත් ගන්නේ මේ කියන කිතුල් ගස් වලින් ගන්න කුණ්‍ය තමයි ගන්නෙ. මොකද ඒවා ඉක්මනට ගෙවෙන්නේ නැති නිසා. ඉතින් අද දවසේදී අපි කියන්න ඕනුනේ මේ මිනිසු කියන දේවල් ඔලුවට දාගෙන මේ වගේ තැන් කඩන්න ගිහිල්ලා මේ කියන ප්‍රෞඩි ඉතිහාසය ඔබ දන්නවා සාමාන්‍යයෙන් දැන් කතා කරනකොට 1500 කියනකොට සෑහෙන කාලයක් වෙනවා. ඒතර ඒ කාලේ ඉඳලා අද වෙනකොට මේ විදිහට ගලක කොටන දෙයක් තියෙනවා කියන්නේ මේ විදිහට නිර්මාණය කරලා තිනවා කියන්නේ ඒක දැවැන්ත හැකියාවක් නැත්නම් අපි කියන්නේ දැවැන්ත තාක්ෂණයක්. ඒතර ඒ තාක්ෂණේ ලංකාවේ තිබිලා තිනවා ඒ කාලේදී. හැබැයි අද වෙනකොට ඒ තාක්ෂණයට මොකද වෙලා තියෙන්නේ කියලා අපි ටිකක් හිතන්න ඕනේ. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් ඔබ යම් කිසි පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ඇති. ඉතින් අපිට කියන්න ඕනේ මෙන්න මේ වගේ තැන් තිබුණොත් එහෙම ඒ මිනිසු කියනවන් වාලේ මේවා කඩන්න යන්න එපා. විතියා ඉතිහාස කතා හොඳට පරිශීලනය කරන්න සහ මිනිසු කියන දේවල් අරගෙන තමන් ඔළුවට දාගෙන ඒක මවාගෙන මෙහෙම තමයි රූපයක් කියලා මවාගෙන මේ වගේ දේවල් විනාශ කරන්න යන්න එපා කියලා තමයි අපේ තියෙන ප්‍රධානම ඉල්ලීම. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න තමතක් කරන්න එපා. අපි අදට ගිහින් එන්න. ඕකේ, thank you.